සෞභාග්‍ය දැක්ම කියලා බලයට ආපු මේ රාජපක්ෂවරු අද රට ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට පත් කරලා තියෙනවා. ඒ වගේම රැකියා ලක්ෂ 40ක් විතර අහිමි කරලා තියෙනවා. ඒ වගේම අලුත් දුප්පත් පැලන්තියක් නිර්මාණය කරලා තියෙනවා රාජපක්ෂ ආණ්ඩුව විසින්. ඒ වගේම රට දවසින් දවස ආගාධයට විනාශයට දූෂණයට පත් කරලා තියෙනවා. බලන්න අද ගොවියන්ගේ ප්‍රශ්නේ. ගොවියන්ට පොහොර ටික දී ගන්න අපහෝසත් වෙලා තියෙනවා. අකාර්යක්ෂම වෙලා තියෙනවා. අසාර්ථක වෙලා තියෙනවා. හැබැයි ඒ අකාර්යක්ෂම අසාර්ථකභාවයේ වෙනුවට මෙගොල්ලන් අමුතු කතාවක් රටට කියනවා. ඒ කතාව තමයි අපි දැක්ක මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා පාර්ලිමේන්තුවේ යටිගිරියෙන් කෑ ගහනවා. ඔබගේ අම්මට, ඔබගේ තාත්තට, ඔබගේ දුවට පුතාට පිළිකාව වකුගඩු රෝගේ හැදෙනවට කැමතිද කියලා. අපි කනගාටුවටපත් වෙනවා එතුමාලගේ තියෙන දැනුම ගැන. කුෂිකර්ම ඇමතිවරයා විදියට එතුමට තියෙන දැනුම ගැන අපි ඉතාමත් කනගාටුවටපත් වෙනවා. එතුමලා වකුගඩු රෝගයේ පිළිකාව වගේ රෝග හැදෙනවා කියලා දැනගෙන හිටියේ නැද්ද දන්නේ සෞභාග්‍ය දැක්ම ඉදිරිපත් කරද්දි. අනිත් එක තමයි එතුමලගේ දේශපාලන වේදිකාවල් වල යටිගිරියෙන් එතුමලා කෑ ගැහුවේ අපි පොහොර නිකන් දෙනවා. පොහොර නිකන් දෙනවා කියලා දේශපාලන වේදිකාවල් වල කෑ ගහනකොට එතුමලා දැනගෙන හිටියේ නැද්ද දන්නේ පිළිකා රෝගයේ වකුගඩු රෝගයේ හැදෙනවා කියලා එක පැත්තකින්. අනිත් එක තමයි අද පොහොර හිඟයක් ආවාම පොහොර නැති වුණාම මොකද්ද වෙන්නේ? එක පැත්තකින් අනාගතයේදී රටට ආහාරංගයක් ඇති වෙනවා. සාගතය ඇති වෙනවා. අද හාල් කිලෝ එක රුපියල් 100යි. බන්දුල ගුණවර්ධන සූරීන් ආපු දවසේ ඉඳන් රුපියල් 100ට හාල් කිලෝ එක දෙනවා කවට අද වෙනකන් එතුමට රුපියල් 100ට හාල් කිලෝ එක දෙන්න බැරි වෙලා තියෙනවා. ඊගාව කන්නේ හාල් කිලෝ එක රුපියල් 100ට එතුම දෙනවා කියනවා. හැබැයි ගොවියන්ට පොහොර ටික නැතුව වගා කරන්න නැතුව එතුම හාල් කිලෝ එක රුපියල් 100ට දෙන්නේ කොහොමද කියලා අපිට හිතා ගන්න අමාරුයි. එතුමලා හිතනවා දන්නේ පිටරටින් ගෙනල්ලා හාල් කිලෝ එක රුපියල් 100ට දෙන්න පුළුවන් කියලා. හැබැයි පිටරටින් ගේන හාල් වල ප්‍රමිතිය ගැන කොහොමද දන්නේ? කෙමිකල් වලින් වගා කරලාද නැත්නම් කාබනික වගා කරලාද ඒවල පිළිකාකාරක නැද්ද කියලා එතුමලා කොහොමද ඒකට වග කියන්නේ? එක පැත්තකින් ආහාරංගයක් එනවා, සාගින්න වැඩි වෙනවා. අනිත් පැත්තේ රටේ ආර්ථිකය කඩාවැටෙනවා. මොකද අද පොහොර භාවිතා කරලා මල් වගාව කරනවා. පිටරටවල් වලට යවනවා කොළ වර්ග, ලස්සන විසිතුරු කොළ වර්ග. ජපානයේ අපි දන්නෝ ඒ රටවල විශාල පරිමාණයෙන් එරියා. ඒ වගේම කුරුදු වගාවට මොකද වෙන්නේ? තේ වගාවට මොකද වෙන්නේ? පොල් වගාවට මොකද වෙන්නේ? පොහොර භාවිතා කරන්නේ නැතුව මේ වගාවන් වලට මොකද වෙන්නේ? අපි කැමති කාබනික වගාවට. හැබැයි කාබනික වගාව මේ සතියෙන් දෙකෙන් මාසෙන් මාස හයෙන් අවුරුද්දෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ ඇමතිවරු අඳබාල වීම ගැන අපි කනගාටුවට පත් වෙනවා. මොකද රටේ එක පැත්තකින් ආර්ථිකය කටන් වැටෙනවා මේ පොහොර නිසා, අනිත් පැත්තෙන් රට සාගින්නකට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ අඳබාල ඇමතිවරුන් ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේගොල්ලන් කවදාවත් මේ පොහොර තහනම සත්භාවයෙන් කරන දෙයක් නන් නෙමෙයි. මේගොල්ලන්ගේ තියෙන අකාර්යක්ෂම භාවය සහ ඩොලර් නැතිකම විතරින්ද තමයි පොහොර තහනම කරන්නේ. ඉතින් ඒ හින්දා ඒකට විධිමත් විදියට පොහොර ටික රටට ගෙනල්ලා පොහොර අවභාවිතානුකර නිසි ප්‍රමිතියකට භාවිතා කරන්න ගොවියන්ට ලබා දෙන්න කියන ඉල්ලීම සහ අරගලය අපි ඉදිරියේදී කරනවා. ඒ වගේම දැන් බලන්න මේ ආණ්ඩුව මොනවද කරේ? මොන ප්‍රශ්නෙටද විසඳුම් දුන්නේ? දැන් ගුරුවරුන්ගේ ප්‍රශ්නය ගන්න. අද මේ ගුරුවරුන් කරන අරගලය, වැටුප් අරගලය ඉතාම සාධාරණ යුක්ති සහගත අරගලයක් තමයි මේ ගුරුවරු කරන්නේ. ඒකට හේතුව අපි යහපාලන ආණ්ඩුවේදී 10,000ක් එල්ලුවා මේ ගුරු මේ රාජ්‍ය සේවකයන්ගේ වැටුපට. හැබැයි 20/20 ඉඳන් ජනවාරි මාසයේ සිට ඒක වැටුපට එකතු කරනවා කියලා ඒ ලැබිය යුතු මුදලක්. ගුරුවරු ඉල්ලන්නේ අලුතෙන් පඩි වැඩි කිරීමක් නෙමේ, ගුරුවරුන්ට ලැබිය යුතු මුදල ලබා දෙන්න කියන සාධාරණ ඉල්ලීම තමයි ගුරුවරුන් කරන්නේ. අද ඒ අරගලය ගුරුවරු කරනවා. මොකද මේ ආණ්ඩුව ඒකට කරන්නේ? ඒ අරගලයට මොකද කරන්නේ? විසඳුමක් දෙනවද? නැහැ. හැබැයි මේ ආණ්ඩුවේ මම දැක්ක මන්ත්‍රීවරු කියන ඇමතිවරු කියනවා ගුරුවරුන්ගේ වැටුප වැඩි කරන්න නම් මේ බදු අය කරන්න ඕනේ කියලා. අපි මේ ආණ්ඩුවෙන් අහන්න කැමති රාජපක්ෂවරුන්ගෙන් රාජපක්ෂවරු වාහන ගෙන්නන්න සහ දැන් අලුතෙන් වාහන 3000 කැබ් රථ 3000 අධි සුඛෝභෝගී කැබ් රථ 3000 ගෙන්නන්න යනවා. මේ ගෙන්නන්න යන්නේ මැදමූලනේ ඉඩකඩම් විකුණලද ඒව කරන්නේ. මැති ඇමති ගොල්ලන්ට සැප පහසුකම් ලබා දෙන්නේ මැදමූලනේ ඉඩකඩම් විකුණලද. එහෙමත් නැත්නම් ඒගොල්ලන්ගේ වතු වල තියෙන පොල් ටික කඩලාද ඒක කරන්න කියලා. අපි දැක්ක ඊයේ පෙරේද කණිජ තෙල් අමාත්‍යවරයාගේ නිවාස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 150,000ක් වෙන් කරනවා. මේ මුදල් කොහෙන්ද?
මේ රටේ රටේ ජනතාවට අයිති මුදල් එයා මැති ඇමති ගොල්ලන්ගේ සැප පහසුව සඳහා වියදම් කරන්න පුළුවන්. හැබැයි ගුරුවරු වගේ රටේ අනාගතයේ ඇස්පාදන දරුවන්ගේ මේ ගුරුවරුන්ගේ වැටුප ලබා දෙන්න මේගොල්ලන් කොච්චර පසුගාමී වෙනවද? ඒ කියන අපිට පුරවැසියෝ විදියට කනගාටුව ඇති වෙනවා වගේම මම හිතනවා ඡන්දෙ දුන්න 69 ලක්ෂයටත් ඒ කනගාටුව ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ රටේ ජනාධිපති වුණේ රටේ ආරක්ෂකයා කියලා. රටේ දූ දරුවන්ගේ සුරක්ෂිතභාවය සුරක්ෂිත කරනවා. රටේ ආරක්ෂාව සුරක්ෂිත කරනවා කියලා තමයි එතුමා දැයේ පියා විදියට රටේ නායකයා වුණේ ජනාධිපතිවරයා වුණේ. හැබැයි අද අපිට කියන්න කනගාටුයි අද දැයේ දරුවන්ගේ දූවරුන්ගේ සුරක්ෂිතභාවය සුරක්ෂිතයිද? සුරක්ෂිතභාවයක් තියනවද ඒ දරුවන්ට? අපි දැක්කා මේ සති දෙක තුන ඇතුළත දරුවන් කී දෙනෙක් අපයෝජනයට අපචාරයට ලක් වුණාද? අපි දැක්කා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ නිවසක දරුවෙක් අපයෝජනය කරලා ඒ දරුවා එක්ක ගිනි තියාගෙන එහෙම නැත්නම් ගිනි තියලා මැරුණා. ජුනි මාසේ දෙවෙනිදායි ඒ දරුවව හොස්පිටල් එකට ඇතුල් කරන්නේ. එදා සිට අද දක්වා මොකක් හරි පරීක්ෂණයක් කරලා අත්අඩංගුවට අරගෙන තියෙනවද? ඊට අවුරුදු 15ක දරුවෙක්ව විකුණනවා. ඊට පස්සේ අවුරුදු 13ක දරුවෙක්ව නිට්ටමුව පැත්තේ තව දූෂණයට ලක් කරනවා. මේ දින 365 ඇතුළත දරුවන් 5 දෙනෙක්ව අපයෝජනයට ලක් කරලා දූෂණයට ලක් කරලා මරලා තියෙනවා. නීතිය ඉෂ්ට වෙලා තියෙනවද? ඊට අමතරව මේ 2021 මේ දවස් 365 ඇතුළත අපයෝජන ලක් වෙලා තියෙනවා 2025ක්. අද වෙනකම් පොලිසිය සමත් වෙලා නැහැ ඒ 2025ටම නඩු පවරන්න. අද පොලිසිය අසමත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි දවස හැම පැය දෙකකට සැරයක්ම එක දියණියෙක් අපයෝජනයට ලක් වෙනවා. ඒ වගේම හැම පැය 6කට සැරයක්ම එක කාන්තාවක් දූෂණයට ලක් වෙනවා. කෝ යුක්තිය? අද අපි දැක්ක ඊයේ පෙරේදා පළාතකට එක අධිකරණයේ ගානේ පළාතකට එක මහා අධිකරණයේ ගානේ පිහිටවන්න ළමා අපයෝජන අපචාර සම්බන්ධව. හැබැයි අපි අහන්න කැමති මේ වෙනකොට නඩු තියනවා 20,000ක්. තවම අහන්නවත් හිතලා නැති නඩු 20,000ක් තියෙනවා ළමා සහ කාන්තා දූෂණ අපයෝජන අපචාර සම්බන්ධව. මේ එකක්කටවත් අතවත් අද වෙනකන් තියලා නැහැ. අද වෙනකොට මේ ගෝඨාභය රාජපක්ෂ ආවේ මේ යුක්තිය සාධාරණ ඉෂ්ට කරනවා කියලා. අද එතුමට පුළුවන් වෙලා තිනවා අඩුම තරමේ දැයේ දූවරුන්ගේ ආරක්ෂාව. එතුමට දුවෙක් නැති හින්දා ඒකන හැංගීමක් නැද්ද කියලා දන්නේ නැහැ. මහින්ද රාජපක්ෂට දුවෙක් නැති හින්දා ඒකන හැංගීමක් නැද්ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි මේ මල් වගේ ඉන්න දූවරුන්ගේ මේ අනාගතේ විනාශ කරන කෙලසන මේ ඉන්න වැරදිකරුවන්ට දනුවන් දීම කෙසේ වෙතත් ප්‍රශ්න කිරීමොත් අද වෙනකන් ආරම්භ කරලා තියෙනවද? මේගොල්ලන් මොන තරම් බොරුද මේ රටේ ජනතාවට කියන්නේ? ठीक है अत्र में ये कनगाटू पल कर नोतरा मे विन विशाल अरगलया चंदे दुन्न हो चंदे नो दुन्न सीर दिनाट विशाल अरगलया अद आप सिद्ध विलाते युक्ति साधारण विन मुकद मे आंड किसीम के कुट युक्ति साधारण अद विनका इष्ट विलाने अपट विशाल विवेचने अतन अद मेरट पालने राजपक्ष पौल विसी मितर रटे प्रधान हेम तनुक හැම අමාත්‍යංශයකම වැඩිම අමාත්‍යංශ තියෙන රාජපක්ෂවරුන්ට වැඩිම ආයතන තියෙන රාජපක්ෂවරුන්ට 3/2ක බලයක් දුන්න 69 ලක්ෂය ඡන්දය දුන්න රට හදන්න. අද මොකද වෙලා තියෙන්නේ? දරුවන්ට අධ්‍යාපනයනේ, කම්කරුවන්ට රස්සාවනේ, ගුරුවරුන්ට වැටුපනේ, පුරවැසියන්ට කන්නනේ. අද මොකද්ද? අද තෘප්තිමත් භාවයක් කිසිම කෙනෙකුට තියෙනවද? කිසිම වෘත්තියක ව්‍යාපාරයක කෙනෙකුට අද තෘප්තියක් නැහැ. අද රාජපක්ෂවලු ඒ පවුල සහ එංගලන්ගේ ගජමිතුරු චෞර වලල්ල විතරක් නඩත්තු කරමින් රට ඉදිරියට ගෙනියනවා. රටේ ජනතාව ගැන අබමල් රේණුවක්වත් මේ රාජපක්ෂවරු හිතන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපි 69 ලක්ෂය අද කනගාටු වෙනවා ඇති ඡන්දෙ දුන්න එක ගැන කනගාටු වෙලා වැඩක් නැහැ. රාජපක්ෂවරුන්ට විරුද්ධව පෙළ ගැසිලා ඒ අරගලේ ඒ සටන්කාමී අරගරේ සිට ජය ගන්න අපේ දරුවෝ වෙනුවෙන්, අපේ ගුරුවරු වෙනුවෙන්, රට වෙනුවෙන් ඒ අරගලයට අපි එකතු වෙලා ඒ අරගලේ අපි කරනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.